අනුරකුමාර දිසානායක මහතාට පවුලේ වත්මන් අවශ්‍යතා සපුරාලීමට හැකියාව පවතින බව කියා ඇති ප්‍රතිශතය 15.5% 28.8 දෙනෙකු කිසිවෙකු ඊට සමත් නොවන බව එහිදී සඳහන් කර තිබෙන අතර 12.1% ප්‍රතිශතයක් ප්‍රතිචාර ලෙස දක්වා ඇත්තේ තමන්ය නොදන්නා බවයි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණාංශය ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හා තම ඡන්දය ප්‍රකාශ කරන්නේ කවුරුන්ටද යන්න තීරණය කර තිබේද යන පැනයද මෙම සමීක්ෂණයේදී ඉදිරිපත් කර තිබෙනවා. එහිදී 81.7% ප්‍රතිශතයක් එම තීරණය ගෙන ඇති බවයි සඳහන් කර ඇත්තේ. එමෙන්ම 10.4% ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ නොකරන බව ප්‍රකාශ කර තිබෙනවා. 7.9% කියා ඇත්තේ තවමත් ඒ පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවයි. මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය හා ආර්ථික අර්බුදයේ විසඳීම සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණාංශයේ සිදු කළ අදහස් විමසීමේදී 37.8% ප්‍රතිශතයක් සඳහන් කර ඇත්තේ ඒ ඉතා වැදගත් බවයි. එමෙන්ම 27.6% එහි යම් බලපෑමක් පවතින බවද 18.6% එහි බලපෑමක් නොමැති බවද කියා තිබෙනවා. 16% පවසා ඇත්තේ එය තමන් නොදන්නා බවයි. ජනාධිපති අපේක්ෂකීන්ගේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් පිළිබඳ දැනුවත් භාවය සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණාංශය ඉදිරිපත් කළ ගැටලුවට 23.6% ඒවා සම්බන්ධයෙන් ඉතා හොඳින් දැනුවත් බවද 23.2% තමා ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති හා වැඩසටහන් පිළිබඳ පමණක් හොඳින් දැනුවත් බවද සඳහන් කර තිබෙනවා. එමෙන්ම 35.6% කිසිදු ප්‍රධාන අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති හා වැඩසටහන් පිළිබඳ හොඳින් දැනුවත් වී නොමැති බව පවසා ඇති අතර 17.6% අපේක්ෂකයන් සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පවසා තිබෙනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණාංශයේ සිදු කළ සමීක්ෂණයේදී පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ විසඳීමට කොතරම් දුරකට සමත්ව තිබේද යන සම්බන්ධයෙන් නැගූ පැනයට 42.5% ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික අර්බුදයක් පැවතුනද රට ප්‍රගතියක් අත්කර ගැනීමේ මාවතට පිවිසව සිටින බවයි. ආර්ථික අර්බුදයේ පවතින අතර රට කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බව 31.8% සඳහන් කර තිබෙනවා. 19.3% ආර්ථික අර්බුදයේ තවදුරටත් ඉහළ ගොස් ඇති බව පවසා ඇති අතර 2.8% කිසිවක් නොදන්නා බව කියා තිබෙනවා. 3.7% සඳහන් කර ඇත්තේ එම අර්බුදයේ සම්පූර්ණයෙන්ම විසඳුවේ නම් මේ වන විට ආර්ථික අර්බුදයක් තිබිය නොහැකි බවයි.